අයිබුවන් එකම ගිරට වැඩසටහනේ අපි අදත් මුණ ගැහෙනවා අපේ කම ගැන කතා කරන්න ඒ වගේම අපේ දේවල් පිළිබඳව කතා බහ කරන්න අපේ හැකියාව පිළිබඳව කතා බහ කරන්න එකම ගිරට වැඩසටහන ඔස්සේ අපි විවිධ ශිල්පීන් විවිධ හස්ත කර්මාන්තකරුවන් හඳුනාගත්තා පහුගිය මාසයක පමණ කාලයක ඉඳලා විටින් විට විටින් විට විවිධ ක්ෂේත්‍රවල නිර්මාණ ශිල්පීන් මේ මැදිරියට පැමිණියා සහ ඔවුන්ගේ නිර්මාණ පිලිබඳව ඒ වගේම නිර්මාණ සඳහා යොදා ගන්න ඔවුන්ගේ සුවිශේෂී හැකියාවන් පිළිබඳව මේ සියල්ල පිළිබඳව අපි සාකච්ඡා කළා අද දවසේ අපි මැදිරියට ඇවිත් ඉන්න ශිල්පීන් දෙදෙනා මේ ක්ෂේත්‍රයන් දෙක අපි මීට කලින් එකමගිරට වැඩසටහන ඔස්සේ කතා බහ කළේම නැහැ ඒ නිසාම අපි හිතුවා අද දවසේ එවැනි ශිල්පීන් දෙදෙනෙකුට අවස්ථාව ලබා දෙන්න ඒ වගේම ඔවුන් සියල්ල සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ජාතික ශිල්ප සභාවේ අපේ නිලධාරී මාත්මයෙකුත් අද දවසේදීත් සහභාගී වෙනවා මොකද ශිල්ප සභාව තමයි මැදිහත් කරු ශිල්ප සභාව තමයි මවුන් හඳුනා ගන්නෙ ශිල්ප සභාව තමයි මවුන්ට අවශ්‍ය කරන ඒ පහසුකම් සම්පාදනය සිදු කරන්නේ අපි හඳුනා ගනිමු අද දවසේ වැඩසටහන සඳහා සහභාගී වෙන පිරිස කවුරුන්ද කියලා සමින්ද කහංගම මහත්මයා සහභාගී වෙනවා සහකාර අධ්‍යක්ෂ සංවර්ධන ජාතික ශිල්ප සභාවේ අයිබෝන ඔබතුමන්ට අයිබෝන එවගේම PM නිමල් අමරසිරි මහත්මයා පිට එක්ක එකතු වෙනවා යටි අන්තර කැලණි කලා ශිල්ප සමිතියේ සභාපති එවගේම උනබට ආශ්‍රිත නිර්මාණ ශිල්පියෙක් විදිහට එතුමන් අපිත් එක්ක එකතු වෙනවා අයිබෝන් එතෙක්කම සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ වගේම සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ වලට යම් වටිනාකමක් එකතු කරලා අලුත් හැඩයක් දෙන්නටත් ඒ වගේම ඒවට තව වෙනමම වටිනාකමක් එකතු කරපු ශිල්පීෙක් එකතු කරගන්න අපි හිතුවා රණුක ප්‍රසාද් මහත්මාවත් අපි පිළිගන්නවා අයිබෝ හොරේ මේ ශිල්පීන් සහ ජාතික ශිල්ප සභාවේ අපේ නිලධාරී මහත්මයාත් එක්ක අපි කතා බහ කරන්න සූදානම් ජාතික ශිල්ප සභාව අපි මේ පහුගිය කාලෙම සමින්ද මහත්මයා කතා කළේ වැඩිපුර අපිට කතා බහ කරන්න යෝදාගත මාතෘකා විදිහට මේ අත්‍යන්තරයේදී පිළිවෙන්න පුළුවන් බාතික කර්මාන්තය වෙන්නට පුළුවන් එහෙම නැත්නම් මැටි කර්මාන්තය අද ඊටත් වඩා වෙනස් කර්මාන්තයක් අපිට කියන අපේ රටේ උනබට ආශ්‍රිත අපි දකින නිර්මාණ මොහොවිට අපිට හිතෙන්නේ මේවා මේ උනබට ආශ්‍රිත වැඩිපුරම නිර්මාණ ආසියා කලාපයේ බිහි කරන චීනය හෝ වියට්නාමයෙන් අපේ රටට එනවා කියලා. නමුත් මේ අපේම දේවල් අපේ රටේ උනබට ආශ්‍රිත නිර්මාණ ශිල්පීන් සහ ඒ ක්ෂේත්‍රයේ කොයි වගේ තත්ත්වයකද පවතින්නේ? ඔව්. ඇත්තටම මුලින්ම සඳහන් කරන්න ඕනේ ජාතික ශිල්ප සභාව හැම වෙලෙම දේශීය අමුද්‍රව්‍ය භාවිත හස්ත කර්මාන්ත ශාස්ත්‍රයන්ට පහසු කන්සල්ටන්ට් දායකත්වය ලබා දෙන ආයතනයක්. ඔව්. අපි ලංකාවේ පුරා විසිරී සිටින දේශීය අමුද්‍රව්‍ය භාවිත හස්තකර්මාන්ත ශිල්පීන් අපි හඳුනාගනිමින් උන්ට සේවය සාසන අතර මේ උනබට හස්තකර්මාන්ත උනබට කර්මාන්තයේ කියන එක ලංකාවේ අපි ගත්තොත් ප්‍රදේශ කිහිපයකට සීමා වෙලා තිබෙනවා. ඒ කියන්නේ මේක ලංකාව පුරා තවම පැතිරිලා නැහැ. නමුත් ජාතික ශිල්ප සභාව විදිහට අපි හැම වෙලෙම උත්සාහ කරන්නේ ලංකාවේ අනිකුත් ප්‍රදේශවලට මේ උනබට ආශ්‍රිත හස්තකර්මාන්ත ශිල්පය හඳුන්වා දෙන්න. මේ උනබට විශේෂයෙන්ම අපි ගත්තොත් අපේ ජාතික ශිල්ප සභාවේ පුහුණු මධ්‍යස්ථාන තිබෙනවා උනබට කර්මාන්තය සම්බන්ධ. ඒ වගේම වෙනත් ශිල්පීන් විසින් සාමූහික වශයෙන් ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු කරගෙන යන ආයතන තියෙනවා. එතකොට අපි හැම වෙලේම අපි හිතනවා දැන් මේ මේ මේවට වැඩිපුර අපි දන්නවා උනබට ආශ්‍රිත නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධියක් තියෙන්නේ චීනය, වියට්නාමය වගේ රටවල්. නමුත් ජපානය වගේ. නමුත් ලංකාව තුල මෙම උනබට ස්වභාවිකවම වැවෙන හොඳ අමුද්‍රව්‍යයක්. අපිට ඉතාම හිතකර දේශගුණික සාධක තිබෙනවා මෙම උන කර්මාන්තය වැඩි දියුණු කර ගැනීම සඳහා. ඒ ස්වභාවික තියෙන හිතකර தත්ත්වය අපේ වාසී තරවාගෙන මේ උනබට වලින් අගේ එකතු කරපු අලුත් නිර්මාණ වෙළඳපොළට හඳුන්වා දීමේ අවශ්‍යතාවය අපි අවබෝධ කරගෙන ඒ සඳහා ශිල්පීන් අපි පෙළගස්සන් ලබනවා. විශේෂයෙන්ම අපි හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා මේ දේශීය උනබට ආශ්‍රිත නිර්මාණ සඳහා මෙම වෙළඳපොළේ ඉතාම හොඳ ඉල්ලුමක්, විශේෂයෙන්ම සංචාරක හෝටල් ආශ්‍රිතව සහ අපේ විශේෂයෙන්ම අගනුවර ආශ්‍රිතව ඉතා හොඳ අපිට ඉල්ලුමක්, වෙළඳපොළ ඉල්ලුමක් තිබෙනවා. මේ වෙළඳපොළ ඉල්ලුම අපි හොඳට කියවගෙන ඒක අවබෝධ කරගෙන ඒ වෙළඳපොළ ඉල්ලුමට සරලන නිෂ්පාදන හඳුන්වා දීම. එතකොට එක එක අපි ඒ අංශයන්ට අවශ්‍ය වෙන නිර්මාණවල වෙනස්කම් තිබෙනවා. ඒ වෙනස්කම් හොඳින් කියවගෙන ඒකට අනුව අපේ නිෂ්පාදන නව නිෂ්පාදන පෙළක් අපිට හඳුන්වා දුන්නොත් මම හිතන්නේ මේ උනබට කර්මාන්තය අපිට ඉහළට ඔසවන එක ඒ තරම් අපහසු නෑ. දැනට ජාතික ශිල්ප සභාවේම කාර්යය නියරලා ඉන්නවා. අපි ඊට ශිල්පීන් අපි අඳුරාගෙන තිබෙනවා. ඔවුන්ගේ දක්ෂතාවයන් පිළිබඳව අපිට හොඳ
අවබෝධයක් තියෙනවා. එතකොට අපිට මොකක්ද මේ කර්මාන්තය ඉදිරියට සම්බන්ධනය කිරීම සඳහා කළ යුතු කුමක්ද කියන එක පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ සඳහා අපි වැඩසටහන් ක්‍රියාමාර්ග දැනට සැලසුම් කරමින් බොහෝ ඒවා දැන් ක්‍රියාත්මක තත්ත්වයේ පවතිනවා. ඒ නිසා මම හිතන්නේ නුදුරු අනාගතයේදී අපිට කතා කරන්න පුළුවන් වෙයි මේ උනබට හස්ත කර්මාන්ත ශේෂ්ඨිය ලංකාවේ හැම දිස්ත්‍රික්කෙම ප්‍රචලිත හොඳ වෙළඳපොළ ඉල්ලුමට හොඳ නිර්මාණ ඉදිරිපත් කරන සුවිශේෂී ශිල්ප ශේෂ්ඨයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙයි. අපි විශ්වාස කරනවා මොකද අපි නිරතුරුවම එකම ගෙරට වැඩසටහන හරහා අපේ කමට සහ අපේ නිර්මාණ වලට ඉඩකඩ ලබා දෙන්නේම මේ කාරණාව සමාජගත කරන්නේ හරහා දැන් දැනට තිබෙන වෙළඳපළට වඩා වෙළඳපළ පුළුල් කරගන්නට හැකියාවක් ලැබෙනවා. අපි නිමල් අමරසිරි මහත්මයා සමගින් කතා කරමු. ඔහුයි මේ නිර්මාණත් එක්ක පැමිණි නිර්මාණ ශිල්පියා. ඔබතුමන් මේ ක්ෂේත්‍රයට යොමු වන්නේ කොයි කාලයේද? මේ පරම්පරාවෙන් ඔබේ දැති කර්මාන්තයක් විදිහට ලැබුණු කර්මාන්තයක්ද? එහෙම නැත්නම් ඔබ අධ්‍යයනයකින් පසු මේ ක්ෂේත්‍රයට යොමු වුණාද? කොහොමද? ඇත්තරම මම මේකේ මේ පාරම්පරිකව නෙවෙයි. ඔව්. මම යටියන්තර අපේ ශිල්ප සංවර්ධන සමිතියක් පිටවලා තියෙනවා අපි. ඒකෙන් අපි නොයෙකුත් මේ කර්මාන්ත පුහුණු වැඩසටහන් කෙරුවා. නමුත් මේ උනබට කර්මාන්තේ තමයි අපිට මේ ප්‍රදේශේ නැගිටවන්නට පුළුවන් වෙච්චි කර්මාන්තේ. මොකද අමුද්‍රව්‍ය පිළිබඳව ලොකු ගැටලුවක් නෑ. ශිල්පීන්ට ඒ වෙනුවෙන් ලොකු මුදලක් විඳන් කිරීමේ උමනාවකුත් නෑ. ඊට පස්සේ වෙළඳපළ ගත්තාමත් ගැටලුවක් මතුවෙන්නේ නෑ කියන එක අපිට තහවුරු වුණා. ඒ වගේ කරුණු සාධක එක්ක තමයි අපි උනබට කර්මාන්තයට යොමු කෙරුවේ. දැන් ඔබතුමන්ලගේ මේ කියන මේ සමිතියත් එක්ක කොපමණ සංඛ්‍යාවක් එකතු වෙලා ඉන්නවද උනබට ආශ්‍රිතව නිර්මාණ සිදු කරලා? අපේ සමිතිය ගත්තාම සමාජිකව ඉන්නවා 35ක් 40ක් විතර වගේ. උනබට කර්මාන්තයට සම්බන්ධ වෙලා ඉන්නවා 15ක් 20ක් විතර. ඒ කියන්නේ ප්‍රක්‍රියාවක් විදිහටම අපි තියෙනවා. අහහ. ඒකේ මේ ස්ථීරවම වැඩ කරනවා කීප දෙනෙක්. අනිත් අය අර්ධකාලීනව ගෙවල් වල ඉඳගෙන වැඩ කරලා ඒ කාර්යයට සම්බන්ධ වෙනවා. හොඳයි. ඒ විදිහට තමයි එතුමන්ලා මේ උනබට ආශ්‍රිත නිර්මාණ සිදු කරන්නේ. අපි නිර්මාණත් එක්ක සාකච්ඡා කරමු සහ ක්ෂේත්‍රයේ පිළිබඳව තවදුරටත් පවතින ගැටලු තියෙනවා නම් එහෙම නැත්නම් අලුතින් එන කෙනෙක්ට ක්ෂේත්‍රයේ පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න මේ සියලු කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරමු. ඊළඟට මම සූදානම් රණුක ප්‍රසාද් මහත්මයා වෙත යොමුවන්න. බැලු බැල්මට රණුක ප්‍රසාද් මහත්මයාගේ නිර්මාණ අපි භාවිත කරන දවුල, එතකොට මේ විදිහට ගැටබෙරය, යක් බෙර, මේ බෙර ටික අපිට දැක ගන්නට පුළුවන්. දැන් සාම්ප්‍රදායික මේ සංගීත භාණ්ඩ නිර්මාණය සඳහා රණුක මහත්මයා යොමුවන්නේ පෞලිය ආභාෂයෙන්ද නැත්නම් ඔබතුමන්ම කල්පනා කළ මේ ක්ෂේත්‍රයට යොමුනද කොයි වගේද? ඇත්තසම මම මෙම වාද්‍ය භාණ්ඩවල ඉතිහාසයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. ඒ හොඳයි. ඒ කියන්නේ අවුරුදු 2500කට වඩා ඈත ඉතිහාසයක් මෙම වාද්‍ය භාණ්ඩ සඳහා තියෙනවා. ඒ කියන්නේ කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම කියන බුදුරජාණන් වහන්සේලාට ගාන්ධර්වයා විසින් වාදනය කරයි කියලා අතීත පොතපතෙහි සඳහන් වෙනවා මේ වාද්‍ය භාණ්ඩ. එතකොට ඒ කියන්නේ දෙවියන් වහන්සේලා විසින් තමයි පරිහරණය කරලා මේවට තාල හදලා ඒව පද සහ ඒ හැඩතල ඒවා දෙවියෝ විසින් නිර්මාණය කළයි කියලා තමයි පැවසෙන්නේ. ඊට පස්සේ මේක වර්තමානයේ වෙන විට ඈත අතීතේ නම් ක්‍රමක්‍රමයෙන් මිනිස්යා වෙතට පැමිණලා තියෙනවා. ඒකෙදී එම බුදුරජාණන් වහන්සේලාට ශබ්ද පූජා පවත්වන්න තමයි ගාන්ධර්වයා මේවා නිර්මාණය කරා කියලා මෙව්වා කියලා තමයි සාමාන්‍යයෙන් අපිට සඳහන් වෙන්නේ. ඔව්. ඒකෙදී ගත්තහම ඒක පරම්පරාවෙන් ඇවිල්ලා අද ප්‍රදේශ කීපයක මේ වාද්‍ය භාණ්ඩ නිෂ්පාදනය කරනවා. මගේ සීයා ජීජී නපින්සිඤ්ඤෝ, ඊළඟට මගේ තාත්තා ඩබ්ලිව් ධර්මසේන, එයාත් මෙම කලාව කරගෙන ආව ඇවිල්ලා ඊට පස්සේ මම අද මේ වෙන විට ව්‍යාපාරයක් විදිහට මෙම සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරගෙන යනවා. අලවල කියන ප්‍රදේශයේ තමයි දැනට මේ වාද්‍ය භාණ්ඩ අපේ නිෂ්පාදනාගාරයේ තියෙන්නේ. ඒ වගේම අලවල බෙර ගම්මානයක් විදිහට ජාතික ශිල්ප සභාව අපිට පහසුකම් සපයා දීලා භාණ්ඩ සහ එම යන්ත්‍රෝපකරණ සපයලා දීලා අලවල බෙර ගම්මානය නමින් නම් කරලා මේ වන විට පවුල් 6ක් 7ක් විතර අප ගමේ මේ නිෂ්පාදන කටයුතු වල නියැලෙනවා සහ ඒකෙන් රැකියාවල් සාමාන්‍ය වක්‍රානුකූල 100කට වැඩි ප්‍රමාණයක් බිහි වෙලා තියෙනවා. ඔබ සමහර වෙලාවට බොහොම කැමැත්තෙන් අහගෙන ඉන්න මේ බෙර වාදන වලට බෙර
හැමනැත්තම් වාද්‍ය භාණ්ඩ නිර්මාණය කරන ගම්මානයක් ජාතික ශිල්ප සභාව මැදිහත් වෙලා ඒ පහසුකම් ලබා දීලා තිනවා කියලා රණුක මහත්මයාම සඳහන් කළා පරම්පරාවෙන් මේ පැමිණි සම්ප්‍රදාය ඒ කලාව රැකගනිමින් ඉදිරියට ගෙන යනවා ඒ විතරක් නෙවෙයි රණුක ප්‍රසාද් මහත්මයා ඒ කලාව තවදුරටත් ලෝකෙට රැගෙන යන්නට පුළුවන් විදිහට තව නිර්මාණ කිහිපයක්ම කරලා තිනවා අපි ඒ නිර්මාණත් පිළිබඳව කතා බහ කරමු දැන් සමිඳ මහත්මයා රණුක මහත්මයා සඳහන් කළා ජාතික ශිල්ප සභාව තමයි මැදිහත් වෙලා මේ බෙර වාදනය එහෙම නැත්නම් මේ වාද්‍ය භාණ්ඩ නිර්මාණය කරන ගම්මානයක්ම බිහි කරනවා. ඒතකොට ගමේ ඉන්න පවුල් 7-8ද මේ පවුල් 7-8 පෝෂණය වෙනවා. රැකියා අවස්ථා 100ක් 150ක් පමණ නිර්මාණය වෙනවා. දැන් මේ සාම්ප්‍රදායිකව මෙවැනි කර්මාන්ත සියල්ලටම මේ විදිහේ ආශ්‍රිත ගම්මාන හඳුනාගෙන තියෙනවද නැත්නම් තවදුරටත් එවැනි ගම්මාන විදිහට අපි කියන්නේ කලාවක් පවතින ගම්මාන විදිහට සංවර්ධනය කරන්න අදහස් තියෙනවද? ඔව් ඇත්තටම ජාතික ශිල්ප සභාව ලංකාව පුරා පැතිරී තියෙන හස්තකර්මාන්ත ගම්මානව පැහැදිලිව අඳාගෙන සිටියම් ගත කරලා තියෙනවා. එතකොට ඒ ගැන අපිට දැනුමක් තියෙනවා. එතකොට අපේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළා අවුරුදු ගණනාවක් තිස්සේ මේ ගම්මාන සම්වර්ධන වැඩසටහන. මේ ගම්මාන සම්වර්ධන වැඩසටහන යැත්තේ අපි සාම්ප්‍රදායික හස්ත මේ සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ ගම්මාන, ඒ වගේම ලාක්ෂා ගම්මාන, එතකොට සේසත් ගම්මාන, අනිකුත් වේවැලාසිත ගම්මාන, මියාදී වශයෙන් මැටියාසිත නිෂ්පාදනය කරන ගම්මාන, මියාදී වශයෙන් ලංකාවේ විවිධ ප්‍රදේශවල පැතිරී තියෙන හස්තකර්මාන්ත ගම්මාන මේ වෙනකොට අතිවිශාල ප්‍රමාණයක් සම්වර්ධනය කළ තිබෙනවා. ඒ ගම්මානවලට ගිහිල්ලා ඒ ගම්මානවල ශිල්පීන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඊට අවශ්‍ය පුහුණු වීම්, පොදු පාසිකම් මධ්‍යස්ථාන උපකරණ ලබා දීලා ඔවුන්ට වෙළඳපොළ හඳුන්වා දීලා ඔවුන්ගේ නිෂ්පාදන අලුත් වෙළඳපොළකට අරගෙන ඇවිල්ලා අපි දැන් ඒ ගම්මානවලට අවශ්‍ය පහසුකම් සපයලා දීලා තියෙනවා. එතකොට ඒ ගම්මාන වර්තමාන වෙළඳපොළත් එක්ක අපි සම්බන්ධ කරලා තියෙනවා. එතකොට දැන් ඒගොල්ලන්ට පුළුවන්කම තිබෙනවා වෙළඳපොළේ තියෙන අවශ්‍යතා හඳුනාගෙන ඒ අනුව ඔවුන්ගේ නිර්මාණ කටයුතු කරලා ඉදිරියට කරගෙන. ඒ වගේම තවදුරටත් අපි මෙම ගම්මාන ඉදිරියේදී තවදුරටත් මෙවැනි ගම්මාන වශයෙන් ඉක්වී සිටින සාමූහික වශයෙන් සිටින ගම්මාන තවදුරටත් හඳුනා ගනිමින් ඒට අවශ්‍ය පහසුකම් සපයලා උන්ට අවශ්‍ය කියන්නේ පුහුණු වීමේ සිට අලුත් නව නිපැයුම් සියල්ල ඒ සියල්ල කරලා ඊ අපි බලාපොරොත්තු වෙන්නේ මොවුන් මේ ගමින් එළියට ගෙනහැල්ලා නූතන වෙළඳපොළත් එක්ක මේ පවතින වෙළඳපොළත් එක්ක සම්බන්ධ කිරීමේ වැඩසටහන තමයි ජාතික ශිල්ප සභාවට අවශ්‍ය වෙන්නේ. මොකද තවදුරටත් හස්තකර්මාන්ත කියලා කියන්නේ දැන් අපේ කියවීම හැටියට මේක ව්‍යවසායකයන් බවට පත් කළ යුතුමයි. එහෙම නැතුව ඔවුන්ට නිසි ආදාය මාර්ගයෙන් තොරව පවතින්න බෑ. එහෙමනම් වෙළඳපොළ සමග ඔවුන් අනිවාර්යයෙන්ම සම්බන්ධ කළ යුතුයි. ඒ කාර්යය තමයි මේ අවස්ථාවේ ජාතික ශිල්ප සභාව කරමින් ඉන්නේ. ඔවුන් සාර්ථක සාම්ප්‍රදායික හස්තකර්මාන්ත ශිල්පීන් සාර්ථක ව්‍යවසායකයන් බවට පත් කළා මෙම කර්මාන්තයේ තිරසාරභාවය තහවුරු කිරීම තමයි ජාතික ශිල්ප සභාවේ ප්‍රමුඛ කාර්ය විදිහට හඳුනාගෙන කරගෙන යන්නේ. ඔව් දැන් සාම්ප්‍රදායිකයේ ගම්මාන වලින් බැහැරව ගිහිලා අපි කියමු දැන් මේ උණබට ආශ්‍රිතව වෙනත් ප්‍රදේශයක දැනට බහුලව ඔබතුමන් සඳහන් කළ ප්‍රදේශවලට පරිබාහිර වෙනත් ප්‍රදේශයක උණබට ආශ්‍රිතව නිර්මාණ සිදු කරනවා නම් ඔවුන්ට ඒ ප්‍රදේශයේ උණබට ආශ්‍රිතේ කටයුතු සිදු කරගෙන යන්න පහසුකම් සැලසෙනවා. අනිවාර්යයෙන්. එතකොට දැනට තිබෙන ප්‍රදේශවලත් ඒ පහසුකම් පුළුල් කිරීමට ඔබතුමන්ලා අපේක්ෂා කරනවාද? දැන්ට එවැනි සැලසුමක් හෝ ක්‍රියාත්මක වීමේ අදියරක් කොයි විදිහද? නැහැ අපි අවුරුදු ගණනාවක් තිස්සේ දැනට අවුරුදු 7කටක ඉඳන් අපි ගම්මාන සම්වර්ධන වැඩසටහන යැත්තේ ලංකාව පුරා හඳුනාගත්තු ගම්මාන අතිවිශාල ප්‍රමාණයක් සම්වර්ධනය කළ තිබෙනවා. ඒකට අවශ්‍ය සියලු පහසුකම් අපි ලබා දීලා තියෙනවා. මේ වෙන විටත් අපිට සමහර ලාවට දැන් සාම්ප්‍රදායික වශයෙන් කර්මාන්තය කරන ගම්මාන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් නව නිෂ්පාදන කරන ගම්මාන තියෙන්න පුළුවන්. මේ කවර ගම්මානයක් වුවත් අපි ඒ පිරිස ළඟට ගිහිල්ලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන සම්බන්ධනය කිරීම සඳහා ජාතික ශිල්ප සභාව කැප වී සිටිනවා කියන පණිවිඩය මම මෙලාවේ දෙන්න කැමතියි. ජාතික ශිල්ප සභාව තමයි ඔබ ශිල්පියෙක් විදිහට, ඔබ නිර්මාණකරුවෙක් විදිහට, හස්තකර්මාන්ත ශිල්පියෙක් විදිහට මේ සියලු කාරණාවලදී මැදිහත්කරු බවට පත්වෙන එයයි මම වැඩසටහන ආරම්භයේදීම සඳහන් කළේ. මේ මැදිහත්කරුවා විදිහට විශේෂයෙන් රාජ්‍ය යාන්ත්‍රණයේ විදිහට ඔවුන් සුවිශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නවා. ඔබම අත්දකින්නට ඇති. දැන් මේ පහුගිය මාසයක පමණ කාලය පුරා කොතරම් නිර්මාණ ශිල්පීන් එකමගේ රට වැඩසටහන හරහාම රට ලෝකය හඳුනගන්න ඇති සහ උන්ට ඒ හරහා තව වෙළඳපොළ පුළුල් වීම කොයිතරම් දුරට සිදු වෙන්නට ඇතිද කියන කාරණාව ඔබම වටහාගෙන ඇති. ඒ නිසාම තමයි අපි කියන්නේ මේ නිර්මාණ ශිල්පීන් අපි රැකගනිමු. රැකගන්නවා විතරක් නෙවෙයි ඔවුන්ට තව අඩියක් ඉස්සරහට යන්නට අපේ සහයෝගය ලබා දෙමු. මොකද මොවුන්ගේ නිර්මාණ අපි මිලදී ගත්තොත් විතරමයි අපි ඔවුන්ට හැකියාව ලැබෙන්නේ තව අඩියක් ඉස්සරහට යන්න. ඒ නිසා හැකියතා
अपे दैतीन अपे मिनसुंगे हकियावे निर्माण एवं मे निष्पादन मिलदी गा मुखेन पनिवीडे लबादेन अपे विलाव बललेमु विलाव बलला यलि साकच्छा समगे හොඳයි අපි යලිත් එකමගි රට වැඩසටහන සමගින් දැන් අපි සාකච්ඡා කරනවා මේ නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණත් එක්ක සාකච්ඡා කරනවා කියලා දැන් පේන්න තියෙනවා සමීප දර්ශන දකින්න ඇයි මේවා ගැන තාම කතා කරන්නේ නැත්තේ කියලා ඔබ කල්පනා කරාවි ඒ නිසා අපි මේ නිර්මාණත් එක්ක සාකච්ඡාව ආරම්භ කරමු නිමල් මහත්මයාගේ නිර්මාණ ගුණක් තිබෙනවා නිමල් මහත්මයා අපි කොතනින්ද පටන් ගන්න ඉස්සලා අපි මේ ළඟ තියෙන ටිකෙන් පටන් ගමු වැඩි එහාට මෙහාට යන්නේ නැතුව ඉන්න අනතුරුව පෑන් පෑ ප්‍රවෘත්ති විරාමයෙන් අනතුරුව අපි එහා මේසේ තියෙන නිර්මාණ ටික කතා කරමු මම සාමාන්‍යයෙන් මේ මට ළඟින් ඉන්න පුළුවන් නිසා එලා යන්න පුළුවන් නිසා මම එකින් එක අහන්නම් ඔබතුමාගේ මේ අපි දකිනවා පුංචි සාමාන්‍ය පොඩි ඔව් ඔක මේ ටූත්පික් ගන්න අද කප් එකක් ටූත්පික් වෙනුවෙන් ඔව් සාමාන්‍යයෙන් අර චීනෙන් හරි එහෙම නැත්නම් වෙනත් රටකින් ගේන ප්ලාස්ටික් පරිසරයට අහිතකර නිෂ්පාදන වෙනුවට අපේ රටේ ඔන්න නිර්මාණකරුවන් නිර්මාණය කරලා තියෙනවා පරිසර හිතකාමි අපේ මිනිසුන්ගේ දෑතින් නිර්මාණය වෙන්නේ කිසිම ගැටලුවක් නැහැ හදිසියවත් මේක පාවිච්චි කරන්න බැරි වුණොත් පරිසරයට බැහැර කළත් කිසි ගැටලුවක් නැහැ උනබට වලින්ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ ඊට පස්සේ මේ දකින අපි කියන්නේ සාමාන්‍ය මේ කුඩා රැක් එක මට හිතෙන්නේ අර කුළුබඩු කුළුබඩු ඔව් ඒක කුළුබඩු මේ තියන්න හදපු රැක් එකක් හ්ම් අපි අර තව රැක් එකක් ඇදී එක තරඟයකට කරපු එක ඕක තමයි අපි සරලව කියන්නේ වෙළඳපොළට ගැලපෙන විදිහට ඒ කියන්නේ මේ එදිනෙදා සාමාන්‍යයෙන් අපේ ගෙවල් දොරවල් වලට ගන්න පුළුවන් මට්ටම මම මගේ අතට ගන්නම් මම හිතනවා අපි කැමරා ශිල්පී මහතුන්නේ සමීප දර්ශනේ ලබා දෙවි කියලා මේක ඔබේ නිවසට මිලදී ගන්න පුළුවන් විදිහට ඔබ හැම දිනටම මිලදී ගන්න පුළුවන් විදිහට අපි කියන අර වැඩි හැඩයක් එහෙම මේ බලලා නැහැ නිමාව බැලුවාම අර අනෙක් කුළුබඩු රැක් එකට වඩා ටිකක් විතර නිමාව අඩුයි හැබැයි මම හිතන්නේ අරට වඩා මිල අඩුයි ඔව් මිල අඩුයි එහෙම කල්පනා කරලා තමයි හදලා තියෙන්නේ ඔව් නැත්තම් බෑනේ අපිට වෙනද පුළක් හරි මේ 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 ඇතුළත තියෙන වාජන පිළිබඳවත් අපි සඳහන් කරමු निष्पादन वेनुवट परिसर हितकामी मेवनी निर्माण मिलदी पनिविडे लबादेन हेट हेतु तमय मे तमय अपे रटे हेकिया मिन बलान बहुम मे පැහැදිලිව ඔබට දැක ගන්න පුළුවන් හොඳට ඉඩකඩ සහිතව නිර්මාණය කරලා තියෙනවා සහ මනා නිමාවකින් මේ කුළුබඩු මහලන්ට පුළුවන් විදිහට ඒ ඇසුරුම් නිර්මාණය කරලා තියෙනවා දැන් මේවට කොහොමද දේශීය වෙළඳපොළේ තියෙන ඉල්ලුම ඇත්තටම ඉල්ලුමේ නම් ගැටලුවක් නැහැ අපිට ඉල්ලුම තියෙනවා දැන් අපිට ඉල්ලුමට සැපෙවම දෙන්නට තව පොඩි පොඩි කාරණා ටිකක් එකතු කර ගැනීම උමනාවක් තියෙනවා මොකද මොනවද මේ පොඩි පොඩි කාරණා අපි විවෘතව කතා කරන්න ඕන ඔන්නෝ ඒ කාරණා පිළිබඳව මොකද එහෙම ගැටලුවක් තිබෙනවා නම් ශිල්ප සභාව අපිට ප්‍රශ්න කරන්න පුළුවන් මොනවද මේ පොඩි පොඩි කාරණා හරි නෑ අතරම අපේ කලාපේ ගත්තාම ටික කාලගුණයේ වෙහි කාලගුණට බර වැඩි දැන් උනබට අපි පදම් කරලා තම්බලා වේලා ගැනීම ටික අපහසුයි ස්වාභාවික විදියට ඔව් ඉතින් වේලා ගැනීමේ තාක්ෂණික උපකරණයක් අවශ්‍යයි ඒක සාමාන්‍යයෙන් ගෙන්දපලි ගන්න තියෙනවා අපිට කතා කරලා තියෙනවා ලක්ෂ පහමාරක් විතර වගේ මිලක් වෙනවා ඒ උපකරණය. ඒවා තියෙනවා නම් අපිට උණබට මොකද උණබට මේ මේ කපලා මේ එකම පැවිසි හතරක් ඇතුළත තම්බලා වීලා ගැනීම තමයි ප්‍රධානම කාරණාව. ඒක කරගන්න පුළුවන් නම් අපිට අර වගේ තාක්ෂණික උපකරණයක් අරගෙන මේ කර්මාන්ත ඉස්සරහට කියන්නේ क्रियाकारी මොකද ශිල්පීන්ගේ ගැටලු පිළිබඳ අපි අවබෝධයක් තිබෙන නිසාම ශිල්පීන්ට නවීන තාක්ෂණේ ලබා දීම. මේ තාක්ෂණේ ලබා දීමේදී අපි විශේෂයෙන් අවධානය යොමු කරන ශිල්පීන්ට අවශ්‍ය උපකරණයක් වෙන්න පුළුවන්, ශිල්පීය ක්‍රමයක් වෙන්න පුළුවන්, වෙනත් තාක්ෂණික මෙවලමක් වෙන්න පුළුවන්. මෙන්න මේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා අපි ක්‍රියාකාරී සැලැස්මේ වෙනම අපි
ක්‍රියාකාරකමක් දාගෙන තිනවා ශිල්පීන්ට නවීන තාක්ෂණය හඳුන්වා දී මම හිතන්නේ ඒ යටතේ මේ පිළිබඳව අපිට කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා ඒ කියන්නේ අපිට තව මාස කිහිපයකින් දැන් වර්තමානයේ බියලිත නව ආණ්ඩුවක් පත් වෙලා තිබෙනවා විෂයන්ට අදාළව අමාත්‍යවරු පත් වෙලා තිනවා නිසා ජාතික ශිල්ප සභාව විදිහට ඒ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරන්නයි දැන් තියෙන්නේ අපි විශ්වාස කරනවා ඉදිරි මාස කිහිපෙදී අපි යලිත් සාකච්ඡා කරද්දී එහෙම නැත්නම් මේ ස්ථානවලට ගිහිල්ලා ඔවුන් මේ නිර්මාණ සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරද්දී අපිට මේ ගැටලුව විසඳීලා එහෙම නැත්නම් මේ ගැටලුව සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබිලා කියන ඒ සුබ පණිවිඩ අහන්නට ලැබෙවි කියලා විශ්වාස කරනවා හොඳයි ඉන්න අනතුරුව අවශ්‍යයි ශිල්පීන්ට උණගස්තිය කපලා පැය 24ක් ඇතුළත ගෙනihin තම්බල තමුගේ කාර්යය කරගන්න පහසුකමක් සැලැස්මක් අනිවාර්යයෙන්ම සිද්ධ කරන්න ඕනේ. ඒ ඒ ඒටත් යලි අහන්න වෙන සමින්ද බාබ්බෑ. ඒකට ඉතාලම මේ මම ඉතාලම කෙටි පිළිතුරක් දුන්නොත් විශේෂයෙන්ම අධිකාරු ජනාධිපතිතුමාගේ මේ සෞභාග්‍ය දැක්ම එකේ මේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය 47 වෙනි පිටුවේහි සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සම්බන්ධයෙන් විශේෂයෙන් සඳහන් අවධාරණය කළ තැන ඒකෙදි තා පැහැදිලිව අවධාරණය කළ තිබුණා ශිල්පීන්ට අවශ්‍ය බලපත්‍ර ලබා දීම සහ අමුද්‍රව්‍ය කල්පනා කරන වැඩසටහන. මේවර අපේ නව අමාත්‍යාංශය යටතේ ජාතික ශිල්ප සභාවට පැවරී තිබෙන ප්‍රධාන කාර්යයක් විදිහට තියෙන්නේ අමුද්‍රව්‍ය කල්පනා කරන වැඩසටහන. ඒ අමුද්‍රව්‍ය සුලභ කිරීම ශිල්පීන්ට ප්‍රවාහනයේදී අවශ්‍ය වෙන බලපත්‍ර ලබා දීම සහ එම ක්‍රියාවලිය පහසු කිරීමේ කාර්යය ජාතික ශිල්ප සභාවට මෙම අමාත්‍යාංශයේ අපේ නව අමාත්‍යාංශය යටතේ ඒ ගැසට් නිවේදනයේ ඉතා පැහැදිලිව අපිට දක්වලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අද මම මේ එන්න පෙර මොහොතකට ජාතික ශිල්ප සභාවේ සභාපති සුදත් අභිෂේකර මහතා සමග ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඉතා පැහැදිලිව මේ පිළිබඳව සාකච්ඡා වුණා. කොහොමද අපි මෙම කාර්යය ඉදිරියට කරගෙන යන්න හිතන්නේ අපිට ඒ නිසා හොඳ ඉදිරියේදී අපිට හොඳ මැදිහත් වීමක් කරන්න අවස්ථාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. මෙන්න මේ මේ තමයි අපේ වැඩසටහනේ තිබෙන විශේෂ බව, සුවිශේෂී බව. අපි ප්‍රායෝගිකව මේ ශිල්පීන් එක්ක කතා බහ කරද්දී ඔබට ප්‍රශ්නයක් දෙන්න බුණා. ඇයි හැමදාම මේ ජාතික ශිල්ප සභාවේ නිලධාරි මාත්මෙක් මෙවැනි ප්‍රශ්න ගැටළු අපි ඍජුව සාකච්ඡා කරන්න ඕනේ? ඒකට විසඳුම් ලැබෙවි කියන විශ්වාසයත් එක්ක ප්‍රායෝගිකව වැඩ කරන රටක වැඩ කරන ජාතික ශිල්ප සභාවක් අපි පහුගිය කාලයේ පහුගිය මාස කිහිපෙදී ලස්සනට සහ දැකුම් කළු විදිහට නිමි භාණ්ඩයක් විදිහට ඉතා හොඳින් වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන් මට්ටමින් නිර්මාණය කරලා තියෙනවා. නිමල් අමරසිරි මහත්මා අපේ මේ උණබට ආශ්‍රිත නිර්මාණ කරන නිර්මාණකරුවා ඒත් එක්කම අපේ වාද්‍ය භාණ්ඩ ආශ්‍රිත නිර්මාණ සිදු කරන රණුක ප්‍රසන්න. රණුක ඔබේ නිර්මාණවල දැන් අපි සාම්ප්‍රදායිකව දකින මේ තම්මැට්ටම දවුල ගැටබෙරේට එහා ගිහිල්ලා ඔබ ඒ හා සමානම තවත් වටිනාකමක් එකතු කරපු නිර්මාණ ටිකක් ගෙනත් තිබෙනවා. ඒ නිර්මාණ ගැන කතා කරන්නම ඕනේ කියලා මට හිතුණා. බැලු බැලමට පේන්නේ ටිකක් අපි කියන්නේ මැටි වලින් හරි ඔහොමනේ අපි දකින්නේ. හැබැයි මේ ඔබ අපේ පූර්ව සාකච්ඡාවේ සඳහන් කරා මේ ඒ ලීම ඒ වරපටම මේ පාවිච්චි කරලා තිනවා කියලා. ඇයි මෙහෙම දෙයක් කරන්න හිතුණේ? ඇත්තටම ඒකට මූලිකත්වය වෙන්නේ ශිල්ප සභාවම තමයි. ඔව්. ඒ කියන්නේ අපි එදා ඉඳන් මේ සාම්ප්‍රදායික භාණ්ඩ නිෂ්පාදනය කරගෙන මම 2011 තමයි ජාතික ශිල්ප සභාවට සම්බන්ධ වෙන්නේ. එතෙන්දී ප්‍රදර්ශන තරංගාවලි
එක දිගට මං අට වතාවක් ලංකාවේ හොඳම බෙර නිර්මාණ ශිල්පියා විදිහට අට වතාවක් සම්මාන එම් පිදුම් ලැබෙනවා එතකොට ඒකම ඒ තුලින් මේ නව නිර්මාණ නව නිපැයුම් කියලා විසිත්‍රෝ කියලා වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරනවා ජාතික ශිල්ප සභාව මගින් එතෙන්දී කරේ අපි ශිල්පියෝ 10ක් 12ක් විතර හඳුනාගෙන ඒ අයට වෙනස්ම විදිහේ අනුරු ඒ කියන්නේ සෝනිය සේව නැත්නම් මේ සමරු කියන පැත්තට තමයි ඒක මේ වැඩසටහන හදලා තිබ්බේ ඒකෙදි ප්‍රදර්ශනයක් තිබ්බා ඉතින් දැන් මුලින්ම මගේ මට මේ මෙම අදහස දෙන්නේ ඔයා මේ විදිහට මේ බෙරම පොඩියට කරන්න ඒ කියන්නේ අපිට දැන් ගත්තොත් එහෙම සංචාරක ශාස්ත්‍රය ගත්තාම ලංකාවේ ඉතාම ජන ඒ කියන්නේ හොඳ අවස්ථාවක් තියෙන දෙයක් සංචාරක ශාස්ත්‍රය ඒකෙදි අපේ සංචාරකයෙකුට ලංකාවට ඇවිල්ලා මේ වගේ ලොකු බෙරයක් අරගෙන යන්න බෑ ඇත්තටම එතෙන්දි මම හිතන්නේ එතෙන්දි තමයි මේ සමරු වගේ රටට ලංකාවේ දේශීය දෙයක් අරන් යන්න ඕනේ කියලා හිතුනොත් මේ වගේ කුඩා බෙර සහිත සමරුවක් අරගෙන යන්න පුළුවන් ඉතින් අන්නේ අදහසත් එක තමයි ජාතික ශිල්ප සභාව මම හිතන්නේ මෙම නිර්මාණ කරන්න කියලා අපිව ඉදිරියට යමු කරන්නේ එතින් දා මුලින්ම මම මෙම නිර්මාණ කිරීමට ආරම්භ කරන්නේ ඔව් දැන් ඒ නිර්මාණ කරාට පස්සේ දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් මේ වාද්‍ය භාණ්ඩ මිලදී ගන්න ඒ සඳහා වෙනම වෙළඳපළක් නෙතිබෙන්නේ ඒ වාදන කටයුතු සිදු කරන එහෙම නැත්නම් ඒ කලා කටයුතු වලට සම්බන්ධ වෙන දැන් මේ අපි කියන්නේ මේ සමරු නිර්මාණ නිර්මාණය කරාට පස්සේ ඔබට කොහොමද ඔබේ වෙළඳපළ පුළුල්ුණාද ඒ ජාතික ශිල්ප සභාවෙන් ලබා දුන්නු ඒ උපදේශ අනුව ක්‍රියාත්මක වීමත් එක්ක ඒ හරහා තවත් වෙළඳපළක් නිර්මාණය වුණාද කොහොමද ඒ තත්ත්වය ඔව් ඇත්තටම අනිවාර්යයෙන්ම ඒ කියන්නේ සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ ලක්සල කියන ආයතන මගෙන් මේම ඒ කියන්නේ ලංකාවේම මම විතරයි මේ වගේ මේ බෙර සමරු විදිහට කරන කෙනෙක් ඉන්නේ. ඒකෙදි ඒකට ලොකු ඉල්ලුමක් පැවතුණා අපේ අධිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමත් ගාල්ලේ ලක්සල සහකාර යුර්ථ කරන ලායි මේම සමරුවක් අරගෙන එතුමටත් මේවා යනකොට සමෘද්ධිය රයන්න හදලා දෙන්න කියලා තිබ්බා. නමුත් අවසනාවකට ඒ වෙලාවේ මේ රාජ්‍ය පෙරළියත් එක්ක ඒ අවස්ථාව හම්බුන්නේ නැහැ. නමුත් එහෙම වුණා නම් අපි අද හොඳනක ඉන්න තිබුණා. දැන් ඔබට ආයිත් පුළුවන් වෙයි. ඒකෙදි ඔව් ගරු ජනාධිපතිතුමාගේ සහභාගී දැක්ම තුළ මේ දේශීයත්වයට තැන දීමේ ක්‍රමයක් අපේ අලුත් කර්මාන්ත අමතුමාගේ එම සංකල්පත් සභාපතිතුමත් එකතු වෙලා මම හිතනවා මේ සුසංයෝගය එකතු වෙලා රටට දෙයක් කරයි ඒ වගේම අපි වගේ ශිල්පීන්ට අලුත් අවස්ථාවක් එදා නැති වෙච්ච ඒ අවස්ථාව නැවත හදලා දෙයි කියන බලාපොරොත්තු තියෙනවා අපි සූදානම් අනිවාර්යෙන් දේශීය දෙයට අවස්ථාව දෙනවා නම් ඒ වෙනුවෙන් අපේ දායකත්වයේ රට වෙනුවෙන් ලබලා දෙන්න අපි අනිවාර්යෙන්ම හැම වෙලේම සූදානම් සහය හැකියාව අපි සතුව තියෙනවා ඔබ බලන්න මේ නිර්මාණවල තිබෙන සුවිශේෂී බව මේ නිර්මාණ දැන් සාමාන්‍යයෙන් අපි වෙනත් රටකට ගියහම ඒ රටේ නම සහිතව අරගෙන එනවා අපි උදාහරණයක් විදිහට ඉන්දියාවට ගියහම ඉන්දියාවේ නම සහිත මොනවාම හෝ සමරු සටහනක් අරගෙන එනවා ඒ වගේම තමයි අපි මැලේසියාවට ගියත් අපි එංගලන්තයට ගියත් ඒ රටේ අනන්‍යතාවට ගැලපෙන විදිහේ සමරු ත්‍යාග අරගෙන එන්නට බොහෝම කැමැත්තක් දක්වනවා ඒ නිසා ලංකාවෙන් ඔබ වෙනත් රටකට යනවා නම් එහෙම නැත්නම් ඔබ වෙනත් රටක ජීවත් වෙන කෙනෙක් නම් අපේ දෙයක් මොනවා හරි ත්‍යාගී කරන්න ඕනේ කියලා බලන්න ඔවුන් ඉතාම හොඳින් නිර්මාණය කරලා තියෙනවා සහ මේ නිර්මාණයේ අපි කියන්නේ අවසාන නිමාව ඉතාම දැකුම් කළු ලෙස සහ පවතින දැන් සාමාන්‍යයෙන් තියෙන බෙරේක ප්‍රමාණය ගත්තාම බොහොම විශාලයිනේ ඒ ප්‍රමාණය විශාල ප්‍රමාණයට වඩා කුඩා කරත් ඇත්ත සාමාන්‍ය මේ අපි දකින බෙරේක වගේම සියලුම කාරණා ටික ඒ හැම ඒ වගේම වරපට ඒ ලී කොටය ඒ ඔවුන් සාමාන්‍ය ලොකු බෙරේක පාවිච්චි කරන සියලුම ලක්ෂණ සහිතව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒත් එක්කම මේ පසුබිම සඳහා යොදාගෙන තියෙන්නේත් මං හිතන්නේ පං නේද? ඔව් පං. පං. පසුබිමට යොදාගෙන තියෙන්නේත් පරිසර හිතකාමී විදිහට අපේ රටේ වැවෙන පං. ඉතින් හොඳ ටැග් එකක් බවට පත් වෙවි.
මේ ටැග් ඔබ ඔබේ විදේශික මිත්‍රයෙක්ට එහෙම නැත්නම් ඔබ විදේශ රටකට යනවා නම් සංචාරයකට යම් කාර්යභාරයකට මේ ඊටාම හොඳ ත්‍යාගයක් බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. දැන් අපි ඔබේ අනිකුත් නිර්මාණ පිළිබඳවත් කතා බහ කරන්න සූදානම්. ඊට පස්සේ අපි දකින්න අර ලෑම් ෂේඩ් එකක් එහෙම නැත්නම් සාමාන්‍ය අපි කාමරයේ තියෙන අර ලාම්පුවක් ඒත් බෙර වර්ග 4යි බෙර වර්ග 4කුයි හොරණෑවක්ද තියෙන්නේ. හොරණෑව. මොකද ඇයි එහෙම හිතුනේ? මම හිතනවා ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තාම අපේ වාදන නැත්නම් සාම්ප්‍රදායික බෙර නිර්මාණ ශිල්පයේ එක අංගයක් තමයි හොරණෑව කියන්නේ. ඒ කියන්නේ දවුල තම්මැට්ටම හේවිසි කුට්ටම කියලා අපි සඳහන් කරනවා. ඔව් ඒකෙදි අදාළ වෙන්නේ ඔය තම්මැට්ටම දවුල සහ හොරණෑව කියන අංශ තුන. ඉතින් ඒක මම හිතුවා ඒකේ ඔය ෂේඩ් එක අයිකරන්ඩ සම්බන්ධකරන්ඩ කුඩාවට හොරණෑවක් විදිහට ඒක ගත්තොත් හොඳයි කියලා. ඔන්න බලන්න ඔබ නිර්මාණශීලී නම් ඔබට ඒ සාම්ප්‍රදායික දැනුමත් තිබෙනවා නම් හිතලා පොඩි පොඩි වෙනසක් විතරයි කරන්න තියෙන්නේ. අද අර ඒ සංගීත භාණ්ඩ එහෙම නැත්නම් වාද්‍ය භාණ්ඩ සියල්ලත් එක්ක ඊටාම දැකුම් කළු ලෑම් ෂේඩ් එකක් එහෙම නැත්නම් අපි කාමරේ තියෙන ලාම්පුවක් නිර්මාණය කරලා තිනවා. දැන් අපේ අමරසිරි මාත්මයාගේ ඉතිරි නිර්මාණ ගැන කියන්න ඕනේ. ඔබතුමාව මෙතන තියාගෙන බෑ. ඔබතුමාට එතනට යන්න දෙන්න වෙනවා. මේ විරාමයේ අතරේ මාව රැහන් ගත කරපු නිසා මට යන්න බෑ. ඔබතුමාට පමණයි අවසර තියෙන්නේ ඒ ස්ථානයට ගමන් කරන්න. අපි යමු නිමල් මහත්මයා. එතනට ගිහිල්ලා ඒ නිර්මාණ පිළිබඳව පැහැදිලි කරමු. අපේ කැමරා කණ්ඩායම අවසර ලබා දෙනවා ඔබට යන්නට. මේ නිර්මාණවල තිබෙන විශේෂ බව සහ මේ නිර්මාණ අපේම ශිල්පීන්ගේ දෑතින් නිර්මාණය වෙන්නේ සහ ඔවුන්ට දිරියක් වෙන්න ශක්තියක් වෙන්න අපි එකින් එක හඳුන්වා දෙමු. නිමල් මහත්මයා මා දිහා නොබලා කැමරා දෙසට අපි මේ පැහැදිලි කරමු. එතකොට හොඳින්ම මේ පැහැදිලි කරන්න පුළුවන් අපේ ප්‍රේක්ෂකයන්ට. මේ තියෙන්නේ මල් වාසියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නිර්මාණයක්. කුණලි යෙන් කරලා තියෙන්නේ මේක පදම් කරලා කරලා තියෙන්නේ. ඒ හින්දා මේ ඔය අමතර ප්‍රශ්න ගුල්ලෝ ගන්න ඒවා ඒ වගේ දේවල් මුකුත් වෙන්නේ. එතකොට මේ තනි උණ බටයකින්මද ඒ නිර්මාණය කළේ කියලා මේ මේක තනි උණ බටේ يعني මැද කොටස මැද කොටස මේකට කෑලි අරගෙන තමයි කරලා තියෙන්නේ. මේ මෙතෙන්ට දාලා තියෙන පොල් කටු කෑලි සම්පූර්ණයෙන් පරිසර හිතගාමි මල් බඳුනක් මල් බඳුනක්. ඊළඟට අපි දකිනවා අර මේ තව මේකද උපකරණ කීපයක්. ඔව් ඔව් මේක අපි අදහස් කිරුවේ අර දැන් අපේ වෙළඳපළේ තියෙනවානේ කඩවල මේ හාල් ගණ්ඩ පරිප්පු ගණ්ඩ ඒ වගේ ඔව් ඒවට පාවිච්චි කරන්නත් පුළුවන්. අපි කැමරාව දෙසට මේ ඔය නිෂ්පාදනය පෙන්වමු. මා දකින්නට වඩා මුළු ලෝකෙම මේ දකින්න ඕනේ. හරි මේ තමයි සාමාන්‍ය අර කඩපිලට ගියාම හාල් පරිප්පු සීනි ටික මේ කිරන්න කලින් ඒ කියන්නේ තරහදීට දාන්න ගන්න පුළුවන් එකක්. ඒ වගේම තමයි මේක තව කෙනෙකුට ඕන නම් මේ තමුගේ මේසෙ උඩ තියාගෙන ඔය වැල්පින් තිබාගේ පින් යාති දා ගන්නත් ඒකටත් භාවිතා කරන්න ගන්න පුළුවන්. ඒ විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඔව්. හරි ඊට පස්සේ එතනින් එහා තවත් නිර්මාණ කීපයක්ම තිබෙනවා. මේ අර පෙන් හෝල්ඩර් විදිහට තමයි මේ පැන්සල් පෑන් දාලා රඳවන පැන්සල් පෑන් රඳවන මේ කැල්ල පොල් කට්ටෙන් තමයි මේ කරලා තියෙන්නේ. ඒ අපේ රට පෙන්වන විදිහට අලියෙක් නේද? අලියෙක්. ඔව්. ඊළඟට තියෙන්නේ මම හිතන්නේ මේ පැන්සල් පෑන් රඳවන. ඔව් ඔව් මේවත් මේ පෙන් හෝල්ඩරෙම තමයි. එක එක හැඩයට බලන්න ඔබට ගැළපෙන විදිහට ඔබට අවශ්‍ය විදිහට නිර්මාණය කරන්න අපේ නිර්මාණ ශිල්පීන් සූදානම් සහ ඔවුන් ඒවට හොඳ නිමාවක් ලබා දීලා තියෙනවා. ඇයි ඉතින් අපි මේ වගේ දේවල් පිටරටින් ගේන්නේ? සමහර වෙලාවට පිටරටින් අපි කැලි 1000ක් විතර ගේද්දී ලොට් එකේ තියෙන ලාභේ බලලා අනේ මේගොල්ලන්ගෙන් ගන්න පුළුවන්ද? නමුත් මේ අපේ ශිල්පීන් විඳින දුක මේ සඳහා වෙන වෙහෙස මහන්සිය අගය කරන්නේ. එත් පෙන් හොල්ඩරයක්මයි මේකත්. ඔව්. හරි. අපි ඉන්න අනතුරුව එහා මේසේ තියෙන නිර්මාණ ගැන අර කුළුබඩු රඳවනේ අර ත්‍යාග දිනපු කුළුබඩු රඳවනේ තිබුණා නේද? ඉදිරියේ තියෙන කුළුබඩු රඳවනේ අපි ඕම පැහැදිලි කරමු. සමීප දර්ශන ලබා දෙවි මේ කුළුබඩු රඳවනේ ගැන. ඒක අපි මේ තරඟයකට කරපු එකක්. ඔව්. මම හිතන්නේ අපේ ස්ථානික උත්හම්න ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ජාතික තරඟ තියෙනවා. ඔව්. ඒවත් මම හිතන්නේ ශිල්පීන් ලොකු ධෛර්යයක් මේ කර්මාන්ත ඉස්සරහට ගෙනියන්න ඒ වැනි තරඟයකට කරපු නිර්මාණයක් තමයි ඒ තියෙන්නේ. ඒ ඒක වෙළඳපළේදී ටිකක් වැඩි මිලක් වෙන හින්දා තමයි අපි මේ විදිහේ සැලැස්මකට ගියේ. සාමාන්‍ය හැමෝටම මිලදී ගන්න පුළුවන් විදිහට. ඔබට වුවමනානම් අපි කියන්නේ අර ටිකක් වැඩි කැටයම් ටිකක් සහිතව එහෙම නැත්නම් වැඩි නිමාවක් සහිතව ඒත් සූදානම් එහෙම නැත්නම් ඔබේ පසුම්බියට ගැලපෙන විදිහටත් නිර්මාණය කරන්න අපේ ශිල්පීන් සූදානම්. මේ තියෙන්නේ අඳුකෝප්ප රඳවණයක්.
අනුකෝප තියන්නත් පිරිසි ටික තියන්නත් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ මේ හැම එකක්ම පදම් කරපු ලියෙන් තමයි කල්පවතින්ද කරලා තියෙන්නේ කිසිම ගැටලුවක් නැහැ ඕන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඔය ඔක්කොම උන බට මේ ඔක්කොම උන බට කිසිම වෙන ලියයක් නැහැ වෙන ලියයක් නැහැ මන් බැලු බැලමට හිතුවේ මැද කොටස මේකේ මේ මෙතන මෙතෙන්ට ලෑල්ලක් තියෙනවා මේ මේ ටික ඔක්කොම උන බට ආ ඉතිරි කොටස සියල්ල උන බට මේ උන බට වලින් ඉතාලම හොඳ අගය දාම සහිත නිර්මාණ බිහි කරලා තියෙනවා තවත් ලෑම් ෂේඩ් එකක් මේ තියෙන ලෑම් ෂේඩ් එකක් ඔකට පේනවා ඉතින් මේකේ තමුන්ට මේ සුදුසු අලංකාරව තියාගන්න පුළුවන්කම තියෙනවා කිසිම ගැටලුවක් නැහැ පරිසර හිතකාමි ඕන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නිර්මාණයක් එයත් පදම් කරලාද තියෙන්නේ ඔක්කොම පදම් කරලා තියෙන්නේ පදම් කරාට පස්සේ මේ අර නෑ ගුල්ලෝ ගා එහෙම මුකුත් වෙන්නේ නැහැ හරි ඊළඟට මේ අපි දැක්ක වට්ටී එහෙම ටිකකුත් තියෙනවා ඔව් මේක නම් මේ වේවල් වලින් කරපු එකක් වේවල් බෑග් එකක් තව මේ උණ බට නිර්මාණ කීපයක්ම තිබුණා අර රුවල් නැව් කීපයක්ත් තිබුණා ඔව් මේ නැවක් තියෙනවා එයාත් උණ බට මේකට උණ බට තියෙන්නේ මේ මේවා ටික විතරයි මේ ටික වෙනත් ලීයක් අර ෆයින් වුඩ් කියන ලීයෙන් තමයි මේ ටික කරලා තියෙන්නේ නමුත් උණ බට වලට වටිනාකමක් දීලා තියෙනවා උණ බට සම්බන්ධ කරලා තියෙනවා හරි ඉතිරි උණ බට නිර්මාණ ටිකත් අපි ඉක්මනින් පෙන්වමු මේ තියෙන්නේ අපි අර ළමයින්ට පොඩි අයට සෙල්ලම් බඩු විදියට අදාස් කරලා තියෙන ඒවා මේවා මේක විතරක් නෙවෙයි ගොඩක් නිර්මාණ කරන්න පුළුවන් ඔව් දැන් අපි දරුවන්ට ප්ලාස්ටික් නේ ගොඩක් දෙන්නේ ඒ වෙනුවට අපේ නිර්මාණ ගන්න පුළුවන් නම් ඉතින් ලොකු දෙයක් අපිට කරන්න පුළුවන් ඒ කියන්නේ ඔබ මිලදී ගන්නවා නම් වුන් සඳහන් කරන නිමල් මාත්‍යා සඳහන් කරන ඔබ මිලදී ගන්නවා නම් ඔබේ දරුවාට ඒ පරිසර හිතගාමී සෙල්ලම් බඩු ටික මිලදී ගන්නවා නම් අපි ලෑස්ති නිර්මාණය කරන්න කියන පණිවිඩය තමයි නිමල් මාත්‍යා ලබා දෙන්නේ ඉතින් ඒ නිසා ඔබ තමයි මිලදී ගත යුතු ඔබ පාරිභෝගිකයා මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඔය මේ මේ ගෙදරක වුණත් ඔය මොනවා හරි හකුරු වගේ දේවල් ඒ වගේ ಜಾති දාලා පාවිච්චි කරන්න පුළුවන් ඔව් මේ තමයි මේ මේ විදිහේ තවත් බහලුමක් හොඳට මේ ආවරණය වෙනවා නේද ඒ කියන්නේ හුලං වදින්නේ නැහැ ගැටලුවක් නැහැ මේ පිළිබඳ ඒ තත්ත්වය හොඳට පරීක්ෂා කළා තමයි උන් නිර්මාණය කළා දැන් තව නිර්මාණ කීපයක්ම තිබෙනවා අපි එයත් ඉක්මනින් පෙන්වමු නිමල් මහත්මයා මේ තවත් ලෑම් ෂේඩ් එකක් මේකත් උණ බට සහ වේවැල් එකතු කරලා තමයි කරලා තියෙන්නේ ඔන්න ඔබ බලන්න මේ බොහොම මේ අපූර්ව විදිහට නිර්මාණය කරලා තියෙනවා මේවා මේ කොහෙන්වත් ගෙනාවුවා නෙමෙයි අපේ රටේ අපේ ශිල්පීන්ගේ මෙතුමන්ලාගේ යටියන්තර කැලණි කලා ශිල්ප සමිතියේ නිර්මාණ ශිල්පීන්ගේ දායකත්වයෙන් තමයි අපි මේ දකින්නේ තවත් එවැනි නිර්මාණ කීපයක් මේ තියෙන්නේ මේ පොඩි හැන්දක් දැන් අපි යෝගට් වලට වෙනත් දේවල් වලට භාවිතා කරනකොට මේ හැන්දක් භාවිතා කරනවා නම් ප්ලාස්ටික් අදාළ වෙන්නේ නැතුව අපිට මේ උණ ලීයම කරපුවා පාවිච්චි කරන්න පුළුවන් දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා නිමල් මහත්මයා දැන් අපි ප්ලාස්ටික් නිෂ්පාදන මිලදී ගත්තාම තියෙන ඔය මිල සම්බන්ධයෙන් දැන් අපට තරග අපි ඒ ගැන කතා කරන්න කලින් වෙලාව බලලිමු වෙලාව බලලා ඒ ප්‍රශ්නේම ඔබතුමාට ඉදිරිපත් කරන්න හොඳයි අපි පැහැදිලි කරමින් හිටියේ මේ අපේ නිර්මාණ නිෂ්පාදන පිළිබඳව නිමල් මහත්මයා දැන් අර යෝගට් ගන්න හරි අයිස්ක්‍රීම් ගන්න හරි ඔය මේ හැඳ පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ උණ බට හැඳ පාවිච්චි කරන්න පුළුවන් මිල පරාසය හුඟක් වැඩි වුණොත් අපි කියන්නේ ප්ලාස්ටික් හැඳට වඩා මේ හැඳ මිල පරාසය ඉතාම අධික වුණොත් පරිභෝගිකයා ප්‍රතික්ෂේප කරාවි කොහොමද අඩු මිලකට ලබා දෙන්න පුළුවන්ද මේ වගේ හැඳ දැන් අඩු මිලක් කියන්නේ දැන් මේක සංචාරක ශාස්ත්‍රය යනකොට නම් මිල ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔව් නමුත් සාමාන්‍ය වෙළඳපළිනකොට මිල ප්‍රශ්නයක් තියෙනවා හැබැයි ඒකට උත්තරේ හදා ගන්න ඕනේ තාක්ෂණයේ හරහා පැහැදිලිවම අර ශිල්ප සභාවගේ වගේ තාක්ෂණයේ දෙනවා නම් මේ අඩු මිලකට දෙන එක ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ අපිට. සමින්ද මහත්මයා දැන් ඔවුන්ට තියෙන පොන්චි ගැටලුවක්. ඒ කියන්නේ මේ ගැටලුව තියෙන්නේ එතුමන්ලට තාක්ෂණයේ අවශ්‍යයි මේවයි අර මිල පරාසයන් අඩු කරන්න. දැන් ඔබතුමන්ලාගේ එවැනි අධ්‍යයන අපි දන්නවා මේ පරිසර හිතකාමී නිෂ්පාදන තවමත් සුලබ නොවෙන්න හේතුව තමයි අර තියෙන විකල්ප විදිහට තියෙන ප්ලාස්ටික් වල මිල ඉතාම අඩුයි. පරිසර හිතකාමී නිෂ්පාදන වල මිල ටිකක් වැඩි. මේ කොහොමද මේ தத்துவය මදහැරව ගන්න ඔබතුමන්ලා කටයුතු කරන්නේ? ඔව් ඉතින් ඇත්තටම අපි අවබෝධ කරගෙන මේදී අවබෝධ කරගන්න ඕනේ ඊට පැත්තකින් අපි සම්ප්‍රදාය ආරක්ෂා කරන ගමම්ම මොකද සාම්ප්‍රදායික කර්මාන්තිකත් තමයි අපි ඒකේ තියෙන සම්ප්‍රදායන් අපි ආරක්ෂා කරන ගමන්ම නූතන වෙළඳපොළ ඉල්ලුම සපුරීම සඳහා නිෂ්පාදන කිරීම නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම ප්‍රොඩක්ෂන් නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම තමයි අපේ
අරමුණක් වෙන්නේ. එතකොට ඒ සඳහා අපිට නවීන තාක්ෂණය භාවිත කරන්න වෙයි, අලුත් උපකරණ භාවිත කරන්න වෙයි. ඒ කියන්නේ අපිට ගැටලුවක් නැහැ. අපේ ජාතික ශිල්ප ස්වභාව විශේෂයෙන්ම අපේ තියෙනවා අපේ ක්‍රියාකාරී සැලැස්ම ගත්තත් අපි තියෙන ශිල්පීන්ට ස්වයං රැකියා කිරීම සඳහා අවශ්‍ය උපකරණ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එතකොට නවීන තාක්ෂණය හඳුන්වා දීමේ වැඩසටහන මේ සියල්ලම අරමුණු කරලා තිබෙන්නේ මේ නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීම. නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කළා සමාජයේ ඉන්න සෑම මිනිසෙකුටම මිලදී ගන්න පුළුවන්. තමන්ගේ මුදලට මිලදී ගන්න පුළුවන් ඔහුගේ අවශ්‍යතාවය සපුරීමට මෙම ද්‍රව්‍ය සුලභ කරලා මේ හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ එක පැත්තේ ආදායම් වැඩි කළා මේක තිරසාරභාවය ආරක්ෂා කළා මේක ඉදිරියට සම්වර්ධනය කිරීම තමයි අපේ කාර්යභාරය වෙන්නේ ඒ සඳහා අපි කැප වෙනවා ඒ සඳහා අපිට පැහැදිලි වැඩපිළිවෙළක් තියෙනවා ඒ ඔස්සේ තමයි අපි අපේ සභාපතිතුමාගේ නායකත්වයෙන් ඒ ඔස්සේ තමයි අපි දැන් ඉදිරියට ගමන් කරමින් සිටින්නේ මම හිතන්නේ අපිට නුදුරේම ඒ අපේ ඉලක්කවලට ළඟා වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. හොඳයි. රණුක ප්‍රසාද් මහත්මයා, ඔබ තරුණෙක් විදිහට සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, සමහර වෙලාවට තුන්වෙනි පරම්පරාව මේ සාම්ප්‍රදායික රස්සාව අතාරිනවා. හැබැයි ඔබ ඔබේ සීයාගෙන් තාත්තගෙන් පස්සේ මේ සාම්ප්‍රදායික රැකියාවම තෝරගන්නවා සහ ඒට අගයක් එකතු කරනවා. මොකක්ද තරුණෙක් විදිහට මේ අපේ සාම්ප්‍රදායික කර්මාන්තවල නියැලෙන්නට බලාපොරොත්තුවක් තිබෙන සමහරලාට තාමර අපි කියන්නේ අර දෙපැත්තේ කකුල තියන් ඉන්න මොනවා හරි දෙයක් කරන්නත් ඕනේ වුණාට අපිට වෙළඳපළක් තියෙද අපි කොහොමද මේව කරගන්නේ හැකියාව නැත්නම් මේ එවැනි තරුණයන්ට ඔබ මොකද්ද ලබා දෙන පණිවිඩය? ඇත්තටම කියන්න තියෙන්නේ මේ අවස්ථාවේදී තමන්ට ඒ කියන්නේ සමන් කරන කාර්ය ඒ කියන්නේ තමන් මොනම හරි ශේෂ්ත්‍රයක නියැලෙනවා නම් ඒ දේ නිසි ප්‍රමිතියකින් යුක්තව සහ නිමාව කියන එක ප්‍රධාන විදිහට වැදගත් වෙනවා. ඒ නිමාවත් එක දෙයක් කරනවා නම් මං හිතන්නේ අපේ රටේ හොඳ ඉල්ලුමක් තියෙන ඕන හැම දෙයකට. හැබැයි තමන් කරන දේ හරි නිමා ඒ කියන්නේ අපි හැම වෙලේම අපිට ඕන දේ නෙමෙයි ගැනුම් කරුවාට අවශ්‍ය දේ මොකද්ද කියලා හඳුනගෙන ඒහා හිතලා තමයි නිර්මාණය කරන්න ඕනේ. එතෙන්දී අනිවාර්යයෙන්ම ඕනෑම දෙයකට දෙයක් තියෙනවා. ඒ කියන්නේ අපි දකින ගොඩාක් ශේස්ත්‍රවල මගේ මේ බෙර කර්මාන්තේ නෙමෙයි ලංකාවේ තියෙන හස්ත කර්මාන්ත ශේස්ත්‍රය ගත්තාම සෑහෙන ප්‍රමාණයක්. ඒ හැම ශේස්ත්‍රයකම මට නිතරම හම්බෙන හොඳ කලා ශිල්පියෝ. ඒ හැම කෙනාම තමන් කරන භාණ්ඩය ගැනුම් කරුවාට අවශ්‍ය කරන විදිහට තමයි නිර්මාණය කරන්නේ. සාම්ප්‍රදාය රැකෙන පරිදි ඒ ඉල්ලුමේ විදිහට දෙයක් ලබා දෙනවා නම් අනිවාර්යයෙන්ම ඒකට මිලක් සහ වටිනාකමක් තියෙනවා. දැන් ඔබ නිර්මාණය කරන්නේ වාද්‍ය භාණ්ඩ. මේ වාද්‍ය භාණ්ඩ හැම එකටම ලී කොට ටික ඌවමනාමයි. අපි දන්නවා විවිධ ලී වර්ග භාවිත කරනවා. ඉතින් දැන් අමුද්‍රව්‍යවල ගැටලුවක් තිබෙනවාද නැත්නම් කොහොමද ඒ සඳහා උදුවන්ලාගේ ඔය කියන ගම්මානේ බෙර ගම්මානේ ඒ සහයෝගීතාව ජාතික ශිල්ප සභාවේ මැදිහත් වීම කොහොමද මේ අමුද්‍රව්‍ය සඳහා තිබෙන ගැටලුවක්ද නැත්නම් ඒ සඳහා ප්‍රශ්නයක් නැතුව දැන්ට කරගෙන යනවද? ඔව්, එතන අමුද්‍රව්‍ය වලදී කොහොඹ වගේ දැවේ අපේ ප්‍රදේශයේ අවනිට්ටඹුව අත්තනගල ප්‍රදේශයේ හොයාගන්නේ නැහැ. ඒ කියන්නේ කුරුණෑගලෙන් එහා පැත්තට තමයි බොහෝ දුරට කොහොඹ සහ හැල කියන දැව තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට අපිට ඒ කියන්නේ මේ සංගීත භාණ්ඩ නිෂ්පාදනය කරන අය සඳහාවත් අඳුම්තරම අපේ ගම්මානයේ විදිහටවත් එක පර්මිට් එකක් වගේ දෙයක් ලබා දෙනවා නම් ප්‍රවාහනය සඳහා වගේ අපිට ඒක පහසුවක් වෙනවා. ඉතින් අර ඊටත් වඩා තියෙන්නේ මෙම භාණ්ඩ අලෙවියේදී ඒ කියන්නේ දැන් අපේ තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය සෑම පාසලකම නර්තන සහ ඒ කලා කියන විෂයන් සම්බන්ධ වෙනවා. එතෙන්දී පරාස සහ ජාතික කියන ශ්‍රේෂ්ඨ දෙකේම විදිහට පාසල සඳහා අනිවාර්යයෙන්ම මෙම අපේ නිෂ්පාදන තමයි ලබාගන්නේ. එතෙන්දී ගැටලුවක් කියලා තියෙන මැදිහත් කරුවන්ගේ තියෙන කියන්නේ අතරමැදියන්ගේ තියෙන ප්‍රශ්නය. ඒ කියන්නේ අපි බෙර ගම්මානයක් විදිහට ඇත්තටම අපේ ඉන්න නිර්මාණ ශිල්පියෝම තමයි මේවා නිර්මාණය කරන්නේ. හැබැයි ඒ වුණාට මේවා ඒ අදාළ ආයතනයට යනකොට තව අතරමැදිය කරා තමයි යවෙන්නේ. මම ඒ කාරණාවට පුංචි බාධා කිරීමක් එක්ක ජාතික ශිල්ප සභාව සම්බන්ධ කරගන්නම්. දැන් ඔබතුමන්ලා දන්නවා දැන් මේ කාරණාව බෙර ගම්මාන කීපයක්ම තියෙනවා. බෙර ගම්මාන ශිල්පීන්ගෙන් දැන් රාජ්‍ය ආයතනයේ විදිහට ජාතික ශිල්ප සභාව ඔබතුමන්ලා. එතකොට ඔබතුමන්ලාට තමයි ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ අනෙකුත් රාජ්‍ය ආයතන ඔය කියන විදිහට අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය කටයුතු සඳහා. දැන් කොහොමද දැන් මේ ගැටලුවට විසඳුමක් හොයාගන්නේ? දැන් මේ සඳහා නම් මම කියන්නේ අතරමැදියේ සිටින්නට උවමනාවක් නැහැ. බෙර ගම්මානෙන් අපිට මිලදී ගන්න පුළුවන්. කොහොමද ඔබතුමන්ලා මේ ගැටලුව විසඳන්නේ? ඉදිරියේදී විශේෂයෙන්ම මේ අපේ රණුක මහත්මයා නතර කරපු තැනින් මම පටන් ගත්තොත්
ඔබතුමාගේ ප්‍රශ්නෙත් එක්ක විශේෂයෙන්ම දැන් අපි දැනට අපේ තියෙන ආයතනයේ දැන් ඉදිරියේදී අපේ කළ යුතු කාර්යයන් අනුව අපි විශේෂිත අමුද්‍රව්‍ය සඳහා විශේෂ ඒ අමුද්‍රව්‍ය කළමනාකරණ ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා අපි අවධානය යොමු කළ තියෙන ඒ යටතේ මේ බලපත්‍ර වෙන්න පුළුවන් වෙනත් පහසුකම් වෙන්න පුළුවන් ශිල්පීන්ට මේ අමුද්‍රව්‍ය සුලභ කිරීම වෙන්න පුළුවන් ක්‍රමවේද වෙන්න පුළුවන් මේ මේ සියල්ල පිළිබඳ අපි අපි ඇත්තටම ගොඩක් අපි අධ්‍යයනය අපිට තියෙන සොයාගැනීම් තියෙන තොරතුරු තියෙනවා මේ අනුව අපි තවදුරටත් ශිල්පීන් එක්ක හොඳ සම්වාදයක් ගොඩනගාගෙන විශේෂ ඒකකයක් අපි ස්ථාපිත කරන්න යනවා මේ අමුද්‍රව්‍ය කළමනාකරණය සඳහාම ඒ සඳහා යොමු වෙච්ච විශේෂ එතකොට ඒ සඳහා ඒ ඒ විශේෂ ඒකකයේ මගින් මේ රටේ අපි හස්තකර්මාන්ත ශිල්පියන් එක් අය ආවේනික තියෙන සුවිශේෂී ගැටලු අමුද්‍රව්‍ය පිළිබඳ තියෙන ගැටලු අවබෝධ කරගෙන ඒ අනුව ඉදිරියේදී නිසි ක්‍රියාමාර්ග අදාළ රාජ්‍ය ආයතනයත් එක්ක සම්බන්ධ වීමෙන් සහයෝගයෙන් කරගෙන යන්න අපි කටයුතු කරනවා ඊළඟට අපි විශේෂයෙන්ම අපේ එක පියවරක් තමයි ඊළඟට මේ රාජ්‍ය ආයතන වලට අපේ ශිල්පීන් හඳුන්වා දීමේ වැඩසටහනක් අපි ආරම්භ කරගෙන යනවා ඉදිරියේදී දැන්ටත් කටයුතු ඒ සඳහා ආරම්භ කළ තියෙන විශේෂයෙන්ම අපි දැන් අපි හිත දැන් විශේෂයෙන්ම දැන් ආයතන සමහර වෙලාවට බතික් අත්‍යන්ත තමන්ගේ නිලැදිම විදිහට අඳින්න දැන්ට ගොඩක් ආයතන කටයුතු කළා. ඒකට ඔව් ඒ සූදානම්වත් තිබෙනවා. දැන්ට සමහර ආයතන ඒ සඳහා ගිහින් තිනවා. ඒකට මෙතුමා කිව්ව වගේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා සෞන්දර්ය විෂය මේ මේ විශේෂයෙන්ම සංගීත භාණ්ඩ වැඩි වශයෙන් අවශ්‍යතාවයක් තියෙනවා. ඒකට මේ ආයතන ශිල්පීන් සමග සම්බන්ධ කරලා ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අපේ වැඩපිළිවෙළක් තිබෙනවා. මම හිතන්නේ නුදුරේම අපිට පුළුවන් වෙයි මේ 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 ශිල්පීන් මේ ආයතනවල සමග එකතු වෙලා අමාත්‍යාංශ මට්ටමින් මොකද විශේෂයෙන්ම දැන් තිබෙන මේ පරිසරය ශිල්පීන්ට ඉතාම වාසිදායක හිතකර පරිසරයක් මොකද රාජ්‍ය ප්‍රතිපත්තිය තුලම ශිල්පීන්ට සුවිශේෂ මේ හස්තකර්මාන්ත ශේෂ්ත්‍රයට විශේෂ අවධාරණයක් යොමු කළ තියෙනවා. ඒ නිසා අපිට ඉතාම පහසු වෙනවා මේ රාජ්‍ය ආයතනය සමග අපිට පෙළඹීමක් කළා මේ 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 සම්බන්ධතාවය ගොඩනගලා මේ සම්බන්ධීකරණය කරන්න. හොඳයි. රණකුමාත්මේ අපි විශ්වාස කරනවා ඉදිරියේදී එහෙමනම් මේ ගැටලුවට එවැනි සුබදායක පිළිතුරක් ප්‍රායෝගික පිළිතුරක් ලැබෙවි කියලා ඔබතුමා පැහැදිලි කරමින් හිටියේ ගැටලුව ඒ අතරේම බාධා කළේ. තවත් මොනවද ඔබතුමන්ලට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්නට එහෙම නැත්නම් මේ ක්ෂේත්‍රයක් විදිහට පවත්වා गैटलू विधि गति सेवक प्रश्न वर्तमान पड़ी गैटलू अक्वेला नमुतर समहार तरण कोटासुकर गणिमीन उन्न पूनु गणिमीन अभी पाताबन वैदिंग अरे मम समहारदंग अरे अपे समींद महात्म्य पैसु पारधि दंग राज्यायतन संबंध करना गुहम अपनी कंग सामान्य बैंको कटिगे पोड़ी पेन होल्डर्स से अक् अक्ति नरम दंग ओण तेन मम के मम निष्पादने कर दी ना बेर सहित पेन होल्डर्स राज्य मेदी अति मत किएन नम मेन मे मे आगे मेदे लबा गंडे मैंने तभी पास लगाते मैं दकलती है ना सौंदर्य रूम में के बेर सहित फोटो एक अत्ता में घर दी मम के मैं सोनी एक अक् विधि उन्ना मैं अवस्था आती है काठ हरी मदा सकती है ना एक विन्ने मम के एक अग्नि में ओ देशीय देवल लबा गण्वना मे अपे शिल्प स्वभाव अर्ह एव शिल्पी एव लबा गण किल प्रयोजना वक्न इतनी හොඳයි මේ පණිවිඩය රටට වැදගත් මොකද මේ පණිවිඩය ඔබ සියලු දෙනාට වැදගත් මොකද සමහර වෙලාවට අපි දේශීයත්වය ගැන කතා කළාට මේ දේශීය නිෂ්පාදන ගැන කතා කළාට අපේ ඉන්න කාමරේ හරි මේ හරි ඒ යල්ල විරෙන්න දෙන්නේ වෙනත් රටවල නිෂ්පාදන වෙන්න පුළුවන් රණුගමාත්ම පැහැදිලි කරේ ඒකේද වාචකය ඒවට විසඳුම් ලැබෙවි කියලා සමින්ද මහත්මයාගේ පැහැදිලි කිරීම මේ වැඩසටහනේ විවෘත ආරාධනයක් කරන මේ රටේ මේ හස්තකර්මාන්තය පිළිබඳ ආදරයක් දක්වන මේ ශිල්පී පිළිබඳ ආදරයක් දක්වන සියලුම මේ වැඩසටහන නරඹන සීලුම දෙනාට ඔබට අවශ්‍ය ඕනෑම වර්ගයේ හස්තකර්මාන්ත නිර්මාණ පරිහාරික හස්තකර්මාන්ත නිර්මාණ අවශ්‍ය නම් කරුණාකර ජාතික ශිල්ප සභාව අමතන්න ජාතික ශිල්ප සභාව ඕනෑම අවස්ථාවක සූදානම් ඔබගේ අවශ්‍යතාවය ඉටු කිරීම සඳහා අපි ඒ නිසාමයි මාධ්‍යයක් විදිහට ස්වාධීන රූපණී මාධ්‍ය ජාලයේ විදිහට මේ ශිල්පීන් හඳුන්වා දීම රටට ලෝකයට හඳුන්වා දීම සිදු කරන්නේ මොකද ඒ තමයි යුගයේ අවශ්‍යතාව. ඒ නිසා මේ වැඩ කරන රටක සෞභාග්‍යමත් රටක් කරා යන ගමනක මේ ශිල්පීන් ඒකරාශී කරගත යුතුයි මේ ශිල්පීන්ට ශක්තිය ලබා දිය යුතුයි. ඒ ශක්තිය ලබා දෙන්නට හැකියාව තියෙන්නේ ඔබ සතුව ඔබ ඔබට ඒ අවබෝධය ලබා දීම තමයි අපේ ප්‍රමුඛ බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් බෙවින් ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ සාකච්ඡාව වෙනුවෙන් පැමිණි සමින්ද කහංගම මහත්මයාට ජාතික ශිල්ප සභාවේ සහකාර අධ්‍යක්ෂ සංවර්ධන ඒ වගේම යටියන්තර කැලණි කලා ශිල්ප සමිතියේ සභාපති උණපට ආශ්‍රිත නිර්මාණ ශිල්පී PM නිමල් අමරසිරි මහත්මයාටත් බෙවින් ස්තුති. එතකම තරුණෙක් විදිහට තමන්ගේ
පවුලෙන් ලැබුණු ඒ සාම්ප්‍රදායික කලාවට තවත් වටිනාකම් එකතු කරමින් ලෝකයේ රට දිනන්ට සූදානම් ඉන්න කලා ශිල්පියෙක් රණුක ප්‍රසාද් සංගීත භාණ්ඩ වාද්‍ය භාණ්ඩ නිර්මාණ ශිල්පියෙක් ඔහුටත් දෙවින් ස්තුතිවන්ත වෙනවා වැඩසටහනට ඇවිත් ඒ අදහස් බෙදා හදාගත්තට එමනම් අපි නිරතුරුවම කියනවා වගේ අපිට ඉදිරියට යන්නට නම් අපි රටක් විදිහට ඉදිරියට යන්නට නම් රටේ හැකියාව සහ රටේ නිෂ්පාදන විශ්වාස කළ යුතුමයි. ඒ අතරේ අපේ තුන්වන මෙහෙයුම සිවන මෙහෙයුම ගැනත් මතක් කරනවා. වනජීවීන් සහ ජීවීන් වනජීවීන් සහ මනුෂ්‍යයන් ආරක්ෂා කර ගැනීම ඒ වෙනුවෙන් ඔබේ අදහස් යෝජනා ඒ සියල්ල යොමු කරන්න www.slic.gov.lk/wildlife-conflict කියන වෙබ් ලිපිනය හරහා. එමනම් හැමෝම හෙටත් එක මගේ රට තුළින්